මෙවැනි කුඩා රටවල් ලොව ඇති බව ඔබ සිහිනකින්වත් සිතුවාද? ඔබ මෙතෙක් නොදැන සිටි ලොව කුඩාම රටවල් මෙන්න. අංක 1. මල්ටා. මල්ටා යනු මධ්‍යධරණී මුහුදේ ඇති දූපත් සමූහයක එකතුවකි. ඉතාලියේ සිට සැතපුම් 50ක් පමණ ඈතින් පිහිටා ඇති මල්ටාවේ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 122කි. එය ඇමරිකාවේ ලාස් වේගාස් නෙවාඩා ප්‍රාන්තයටත් වඩා සැතපුම් 10කටත් වඩා කුඩායි. ලෝක ඉතිහාසය තුළ මල්ටාව පිළිබඳව වාර්තා වෙන අවස්ථාවන් බොහොමයක් තිබෙනවා. එහි පිහිටීම ඉතාමත්ම වැදගත් වූ එකක් නිසා එය අත්පත් කර ගැනීමට ෆිනීෂියන්වරු, ග්‍රීකවරු සහ රෝමන්වරු අතර විශාල තරඟයක් පැවතියා. 1964 වර්ෂයේදී බ්‍රිතාන්‍ය රජයෙන් නිදහස ලැබීමත් සමග 1974 වර්ෂයේදී මල්ටාව ජනරජයක් බවට පත් වුණා. ඉංග්‍රීසි භාෂාව සහ මල්ටීස් භාෂාව එහි වූ ජාතික භාෂාවන් දෙකයි. 2016 වර්ෂයේදී මල්ටාවේ සමස්ත ජනගහනය වාර්තා වුණේ 419,000ක් ලෙසයි. විදේශ සංචාරකීන් අතර ජනප්‍රිය සංචාරක ස්ථානයක් ලෙසද මල්ටාව හඳුන්වන්නට පුළුවන්. සුපැහැදිලි ජලයෙන් යුත් නිල් පැහැති වෙරළ තීරය එහි වූ අලංකාරය තවත් වැඩි කරනවා. අංක 2. සේන්ට් කිට්ස් ඇන් නෙවිස්. සේන්ට් කිට්ස් සහ නෙවිස් සමූහාණ්ඩුව යනු බටහිර ඉන්දියාවේ පිහිටා ඇති දූපත් දෙකකින් සමන්විත කුඩා රටකි. මෙම රට එතරම් වැදගත් එකක් නොවන බව ඔබට සිතුනන් එය බටහිර ඉන්දියාවේ නිජ භූමිය ලෙස සැලකෙනවා. එහි සමස්ත භූමි ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 269යි. මේ වන විට එහි සමස්ත ජනගහනය 55,000ක් තරම් ප්‍රමාණයකි. සංචාරකයින් මෙහි පැමිණෙන්නේ එහි වූ අලංකාරවත් ස්වභාව සෞන්දර්ය නිසාවෙනි. අලංකාරවත් කඳු වැටිවලට සහ සුන්දර වෙරළ තීරයට ඉන් සුවිශේෂී තැනක් හිමි වෙනවා. ඔබ එහි සංචාරය කළොත් මීට වසර 100කට පමණ පෙර නොයෙකුත් රටවල් විසින් නිදිකරනු ලැබූ ආරක්ෂක බලකොටු පවා දැකගන්නට පුළුවන්. ඉස්පාඤ්ඤයේ සහ ප්‍රංශයට අයත් බලකොටුද අදත් එහි ඉතිරිව පවතිනවා. අංක 3. මාෂල් දිවයින. මැද ජලාශයක් ඇතිව සෑදුණු හිරිගල් දූපත්වලින් සහ අලංකාරවත් කොරල් පරවලින් සමන්විත රටක් ලෙස මාෂල් දිවයින හඳුන්වන්නට පුළුවන්. මෙම දූපත නැවත සොයාගෙන තිබුණේ බ්‍රිතාන්‍ය දේශ ගවේෂකයෙකු වූ ජෝන් මාෂල් විසින්. මාෂල් දිවයින ලෙස එය නම් කර තිබෙන්නේ එම හේතුව නිසාවෙනි. ගෝලීය උෂ්ණත්වයත් සමඟ මෙම දිවයින අනාගතයේදී ජලයෙන් වැසී යාමේ අවදානමකට ලක්ව පවතිනවා. 2011 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ රට රජය විසින් ලොව විශාලතම මෝර අභයභූමියක් නිර්මාණය කළා. එම කලාපය තුළ මෝරුන් දඩයම් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. මාෂල් දිවයිනේ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 80කටත් වඩා කුඩා බව ඔබ දන්නවාද? එම නිසා මෙය ලොව කුඩාම රටක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මාෂල් දිවයිනේ විශාලතම හිරිගල් දූපත වන ක්වාඩාලේන් ඇමරිකාවට ඉතාමත්ම වැදගත් එකක් වුණා. පළමු කරුණ නම් ඇමරිකාව එහි න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීමයි. දෙවැනි කරුණ නම් බැලිස්ටික් මිසයිල් ආරක්ෂණ කලාපයක් ඉදිකර තිබීමයි. ඒ වගේම මාෂල් දිවයිනේ ජනගහනය 52,993ක් පමණයි. අංක 4. ලිඛ්ටෙන්ස්ටයින්. ලිඛ්ටෙන්ස්ටයින් යනු ලොව අලංකාරවත්ම කුඩා රටකේ. මධ්‍යම යුරෝපයේ පිහිටා ඇති එම රටේ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 60ක් තරම් කුඩා වුණත් එම රට පිළිබඳව පැවසීමට බොහෝ දේ තිබෙනවා. එය ඔස්ට්‍රියාව සහ ස්විස්ටර්ලන්තය වැනි රටවල් වලින් වටව පවතින හැටි ඔබට පෙනෙනවා ඇති. එය ධනයෙන් සමෘද්ධිමත් අවම දාරිද්‍රතා අගයක් ඇති රටක් විදියටද හඳුන්වන්නට පුළුවන්. ඉතාමත්ම අවම අපරාධ අගයක් ඇති රටක් වීමට එය එක් හේතුවක් වෙන්නට පුළුවන්. වසර 20ක කාලය ඇතුළත එකම මිනිමරුමක්වත් සිදු වී නැහැ. වසර 2කට වඩා සිරදඬුවම් ලැබුණු පුද්ගලයින්ව ඔස්ට්‍රියාවට යවනු ලබනවා. එහි වෙසෙන බොහෝ දෙනෙක් රාත්‍රී කාලයටවත් දොරවල් අගුරු දමන්නේ නැහැ. මෙම රට කෙතරම් කුඩාදයන්, එහි පාලකයා සීලු රටවැසියන්ට වසරකට වතාවක් තම මාලිගාවට පැමිණෙන ලෙස ආරාධනා කොට බියර් වීදුරුවක් පිරිනමනවා. රජ මාලිගාවන් සහ අලංකාරවත් ස්වභාව සෞන්දර්යකින් යුත් ලිඛ්ටෙන්ස්ටයින් පාරාදීසයක් තරමට සුන්දරයි. නමුත් එම සුන්දර රටේ ජනගහනය 37,531ක් තරම් ප්‍රමාණයකි. අංක 5. මොනකෝ. මොනකෝ යනු ප්‍රංශයේ අග්නිදිග වෙරළ තීරයේ පිහිටා ඇති ශුද්‍ර රාජ්‍යයකි. එහි භූමි ප්‍රමාණය වර්ග සැතපුම් එකක් වුණත් 35,000ක් පමණ අධික ජනගහනයක් වෙසෙනවා. අන්න එම හේතුව නිසා තමයි එය ලොව අධික ජනගණත්වයක් ඇති රට බවට පත්ව තිබෙන්නේ. එම ජනගහනයෙන් 130ක් තරම් පිරිසක් මිලියන පතියන් කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ. මොනකෝහි ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තයයි. එහි පුරවැසියන්ට ඇතුල් වීමට ඉඩ නැති සංචාරකයන් සඳහා විවෘත වූ කැසිනෝ විශාල ප්‍රමාණයක් තිබෙනවා. එහි පුරවැසියන් මිලියන පතියන් වීමට එය එක් හේතුවක් ලෙසද හඳුන්වන්නට පුළුවන්. එපමණක් නොවෙයි, ලොව ජනප්‍රියතම මෝටර් රථ ධාවන තරඟයක් වන ග්‍රෑන්ඩ් පික්ස් තරඟාවලිය පැවැත්වෙන්නේද මොනකෝවලයි. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා.